දම්සවිය සම්බුද්ධ වන්දනා. දම්සවිය සම්බුද්ධ වන්දනා වෙසක් පොහෝ දින වැඩසටහනට සමගාමීව මරදාන මහබෝධි අග්‍රශ්‍රාවක මහවිහාරයේ පැවැත්වෙන සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක ධාතුන් වහන්සේලා මහා ජනතාවගේ වන්දනාව සඳහා ප්‍රදර්ශනය අදත් පැවැත්ුණා. මේ අතර මිට සමගාමීව මරදාන මහබෝධි විහාරස්ථාන අවට අඩුවා දැම්ලාබේ පවුල් සහ වියලි සලාක බෙදා දීමක්ද මරදාන මහබෝධි විහාරස්ථානයේදී සිදු කෙරුණා. ඊට පින්බර දායකත්වය ලබා දුන්නේ කැපිටල් මහරජා සමූහයට අනුබද්ධ කෙමිල්ටන් සමාගම, එස්ලෝ ලංකා පුද්ගලික සමාගම, කන්සයි පේන්ස් පුද්ගලික සමාගම සහ PE ප්ලස් යන සමාගම්. ඇතැම් වෙලාවකට අපි කතා කරා තොරන් හදන්නට නැත්නම් නැවතත් එසක් කලාපයක් ඇති කරන්නට. හැබැයි මාත් එක්ක වැඩ කරන කණ්ඩායම එක වචනෙන් කියා සිටියේ මේ වෙලාවේ යම් කිසි මුදලක් අපිට වියදම් කරන්නට පුළුවන් නම් ඒ හැම සතයක්ම මේ රටේ අසරණ වෙලා ඉන්න සටන් කරන ඒ ජනතාවට යම් කිසි ආකාරයක උදව්වක් පදව්වක් මේ හරහා කරන්නට පුළුවන් නම් ඒ තමයි අපි ඕනම ආගමක් අදහන කෙනෙක් හැටියට කරගන්නට පුළුවන් විශාලම පුණ්‍ය කර්මය කියලා. මේ අතර දම්සවිය පොල්ගසෝ විට ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයේදී යෝන් සීල සමාදාන වැඩසටහනක් පැවැත්ුණා. එෙහිදී ගම්මැද්ද දම්සවිය ධර්ම සාකච්ඡාවක්ද පැවැතුණේ රාජකීය පඬිත පූජ්‍ය දේවහුවේ චන්ද මෙහිමියන්ගේ සහභාගිත්වයෙන්. දම්සවිය සම්බුද්ධ වන්දනා වැඩසටහන හෙට දිනේ හිනිදුම ශාසනෝදය ආරාම පුරාණ විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතයි. උතුම් ජය ශ්‍රී මහා බෝධි වන්දනාව සිද්ධ කරලා ඒ බෝධින් වහන්සේ මලින් සරසලා රටට ලෝකයට ආශිර්වාද කරන්නට දම්සවිය සදහම් වන්දනාව තුළින් බලාපොරොත්තු වෙනවා. මේ මස 17 වෙනිදා සවස 4ට හිනිදුම ශ්‍රී ශාසනෝදය ආරාම පුරාණ මහා විහාරස්ථානයට සම්බන්ධ වෙන්න. දම්සවිය සම්බුද්ධ වන්දනා.